අයිවන් ලංකනින් වෙල්බන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉරිදා දවසක් ඉතින් අපි හිතුවා පොඩ්ඩක් බීච් එකට යන්න. ඒ මොකද මෙල්බන් වල දැන් සමයක ඉවර වේගන එන්නේ. ඉතින් මාර්තු පළවෙනිදායින් සම සීසන් එක ඉවර වෙනවා. ඉතින් මේ දවස් තමයි අන්තිම රස්නේ දවස් ටික. ඉතින් අද හොඳ දවසක්. අද ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 35 වෙනකන් යනවා. ඉතින් රස්නේ දවසකට සාමාන්‍යයෙන් මෙහි ගොඩක් අය බීච් එකට යනවා. ඉතින් අපි ලොකුවට ඇත්තටම plan කරේ නැහැ. අපි දෙන අද දවල් තමයි හිතුවේ ආ බීච් එකට යන් කියලා. ඉතින් ඒ නිසා මොකුත් කෑමවත් එහෙම හදාගෙන නැහැ. පොඩ්ඩක් ගිහිල්ලා වතුර පාගලා පොඩ්ඩක් relax එකේ ඉඳලා එන්න තමයි යන්නේ. මම නම් ලොකුවට බීච් එකට ආස කෙනෙකුත් නෙමෙයි. හැබැයි ස්ලයි ගොඩක් බීච් එකට ආසයි. ඉතින් ඒ නිසා එයත් එක්ක යනවා. හරි. ඉතින් දැන් අපි බඩ් ටිකක් පැක් කරගත්තා. දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් දැන් යන්න යන්නේ බීච් එකට. මම දන්නේවත් නැහැ කොහෙද මොන බීච් එකටද යන්නේ කියලා. ස්ලයි තමයි ඔක්කොම plan කරලා තියෙන්නේ. ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් අපි ගත්තා බීච් මැට් එක, ටවල් එක, එක්ස්ට්‍රා ඇඳුමක්, තව මගේ ට්‍රයිපොඩ්ස් ඒ වගේ ටික අරකේ, වතුර බෝතලෙයි, අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් ගත්තා. මේ තියෙන්නේ මම පාවිච්චි කරන සන්ස්ක්‍රීන් එක. මේක SPF, ඔයගලන්ට පේනවා ඇති, ඔන්න ෆෝකස් වුණා, SPF 50. ඉතින් මේකෙන් හොඳ සන් ප්‍රොටෙක්ෂන් එකක් එනවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම අව්වේ යනකොට අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් ගාගෙන යන්න ඕනේ. ඉතින් මේක අපි ගෙදරදිම ගානවා. මොකද බීච් එක ළඟට ගිහිල්ලා ගැහැපුවම ඒක ඇතුළට ඇබ්සෝබ් වෙන්න වෙලා මදි. ඉතින් ගෙදරින්දම ගාගත්තා. ඉතින් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් ගාලා යන්න ඕගොල්ලෝ බීච් යනවා නම්. හරි. එහෙනම් දැන් ස්ලයිඩ් ලෑස්ති. අපි එහෙනම් ගිහිල්ලා බලමු බීච් එක. හලෝ. ඉතින් අපි යන ගවන් ඉන්නේ. ඉතින් ස්ලයිගෙන් අහමු කොහෙද යන්නේ කියලා. ස්ලයි මොන බීච් එකටද යන්නේ? හැස්පෙන්ඩේල් බීච් සයිඩ් එකට යන්න ඕනේ. ඉතින් දැන් ඩ්‍රයිව් කරගෙන යනවා. වෙලා කීයද? 5:10. ඉතින් පරක් වෙලා යන්නේ. මොකද මේ දවස්වල සමය හින්දා ඉර බහින්න ටිකක් කොහොමත් 7:30 වෙලා. ඉතින් ඒ නිසා කොහොමත් සන්සෙට් එක බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගිහිලා බලමු. ඉතින් අපි බීච් එකට ආවා. ඉතින් කැමති නම් පාරේ ෆ්‍රී පාකින් ඒරියා එකේ පාක් කරන්න පුළුවන්. අපි බීච් එක ළඟටම පාක් කරපු හින්දා මෙතන ගෙවලා පාක් කරන්න ඕනේ. ඉතින් ගිහිල්ලා ගමු ටිකට් එකක්. හරි. අවලි රේට් පැයට 3.90යි. ඉතින් ටිකට් එක නම් ටිකක් ගණන් $3.90 පැයට. ඉතින් ඒ වුණාට පාරේ පාක් කරනවා නම් ගොඩාක් දුර ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දෙන්න හිතුව කවන්න නැහැ කියලා. ඉතින් ටිකට් එක කාර් එකේ පේන්න තියලා දැන් අපිට බීච් එක එන්ජොයි කරන්න යන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට අපි පේනවත් දන්නෙත් නෑ. මොකද ඒ තරමට හරිම බ්‍රයිට් එලි අපිට ෆෝන් එකෙත් හරියට පේන්නේ නෑ. ඉතින් ගොඩක් අවුවයි අද නම් ඇත්තටම. මෙහෙමයි, දැන් ඕස්ට්‍රේලියන් අය මෙතන ඇවිල්ලා ඉන්න අය නම් හරිම ආසාවෙන් අවුව තපිනවා. මොකද ඒගොල්ලෝ ගොඩක් ආසයි ඒගොල්ලන්ගේ සුදු හැම ටෑන් කරගන්න. ඒ කියන්නේ දුඹුරු පාට වගේ කරගන්න ඒගොල්ලෝ ආසයි, අර අපේ තියෙන දුඹුරු බ්‍රවුනිෂ් ගෝල්ඩන් කලර් එකට. ඉතින් දැන් අපි දෙන්න කොහොමත් තලෙලුනු ඉන්නේ. ඉතින් ඒ නිසා අපි දෙන්නට තවත් කළු වෙන එක තමයි වෙන්නේ.
වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ නම් ගොඩාක් අය ආවේ හොඳට රිලැක්ස් එකේ ඉන්නවා. ඉතින් අපි දෙන්නා ටිකක් අන්කම්ෆර්ටබල් වගේ හොඳටම ආවයි. ඉතින් අපි බැලුවේ පොඩ්ඩක් ගිහිල්ලා වතුර පාගලා මෙයා නම් නානවා කියලා කිව්ව බලමු. මටත් හිතුණොත් වතුරට බහිනා මම ස්විමින් කිට් එකත් ඇඳගෙන ආවා. හරි. එහෙනම් වතුර ළඟට ගිහිල්ලා ඊට පස්සේ නාලා නැවොත් ඊට පස්සේ ඔයගොල්ලෝ දෙක එකතු වෙන්න. හයි. ගෙදර යන්න යන්නේ මුළු සන්සෙට් එක නම් බලන්නේ නැහැ. මොකද මම හිතන්නේ අද ටිකක් රෑ වෙනවා සන්සෙට් එක ඉතින් එච්චර වෙලා නැහැ හෙට වැඩ හින්දා. හරි. ඉතින් ඊයේ බීච් ගිහිල්ලා අද පහවෙනි දවසේ ඉතින් අද සඳුදා. ඉතින් දැන් මම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඊයේ වතුරට බැස්සට පස්සේ වැඩිය බ්ලොග් කරන්න බැරුණා. අපි දෙන්න හොඳට වතුරේ පීන ඉඳලා මට නම් ස්විම් කරන්නත් බෑ. ස්ලයිඩ් තමයි පීනන්න පුළුවන්. හැබැයි අපි ගිය බීච් එක එච්චර ගැඹුරු නැහැ. ඉතින් ඒ නිසා මටත් වතුරේ බහලා ඉන්න පුළුවන් වුණා. ඉතින් එහෙම ඉඳලා ඊට පස්සේ අපි ගොඩක් වෙලා හිටියා. මං හිතන්නේ 7 විතරනකන් හිටියා. ඒ වුණාට ඉර සම්පූර්ණයෙන් බැස්සේ නැහැ. ඉතින් සමහර කාලේ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ඉර බහින ටිකක් පහු වෙලා. ඉතින් අපි 7 වෙනකනුත් ඉඳලා ඊට පස්සේ කල්පනා කරා අද වැඩක් තියෙන නිසා තව රැවෙන්නේ නැතුව ගෙදර එන්න. ඉතින් ඊට පස්සේ ෆිෂ් ඇන් චිප්ස් කාලා මම පොඩි ක්ලිප් එකක් දැම්ම මං හිතන්නේ. ඉතින් ඊට පස්සේ ගෙදර ආවා. ඉතින් එහෙම තමයි අපේ ඉරිදා හවස් වරුව ගෙවුනේ. ඉතින් අද මන්ඩේ. අද මට ගොඩක් බිසි දවසක්. මගේ පීරියඩ්ස් 6න් පීරියඩ්ස් 5ක්ම මට උගන්නන්න තියෙනවා. ඉතින් ඒ නිසා මං ඉස්කෝලේ ඇතුළේ මොනවද ලොග් කරන්නේ. ඉතින් හවස්සරි ඔයාලත් එක්ක එකතු වෙන්නම්. ඉතින් මං හිතුවා පොඩ්ඩක් ඔයගලන්ව අප්ඩේට් කරන්න ඕනේ කියලා ඊයේ හවස මොකද වුනේ කියලා. හරි. ඉතින් දැන් බෑග් එකත් ලෑස්ති, ඔක්කොම ලෑස්ති ඇඳගෙන ඉන්නේ. ඉතින් දැන් වෙලාව 7:00 විතර. දැන් මම ඉස්කෝලේට ඩ්‍රයිව් කරගෙන යනවා. හවස්සට ඔයගලන්ව හම්බෙන්නම්. බයි. ඉතින් මම ඉස්කෝලේ ඉවර වෙලා දැන් වෙලාව 3:50 විතර. ඉතින් අද මම ටිකක් කලින් ආවා. මොකද අද හවස මීටින්ග්ස් මුකුත් තිබුණ නැහැ. ඉතින් දැන් අපේ ගෙවල් ළඟ පෝස්ට් ඔෆිස් එකට මම ඒ ගමම ඩ්‍රයිව් කරගෙන ආවා. ඉතින් මොකටද පෝස්ට් ඔෆිස් එකට ආවේ කියලා ඔයගලන්ට කියන්නම්. ඉතින් ඔයගලන්ට පේන ඇති මේ ලොකු බොක්ස් එක. ඉතින් මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ ඇත්තටම හෑන්ඩ් බෑග් එකක්. ඉතින් මේක මට පාර්ට්නර්ෂිප් එකක් විදිහට එක්තරා ආයතනයකින් එව්වා නොමිලේ බෑග් එක පෙන්නලා රිව්‍යු කරලා සබ්ස්ක්‍රයිබර්ස්ලාට, ඒ කියන්නේ ඔයාලට මේක පෙන්නලා මේක ප්‍රොමෝට් කරන්න කියලා. ඉතින් මට නොමිලේ එතකොට බෑග් එක හම්බෙනවා. ඉතින් ඒ වගේම ඒගොල්ලෝ කිව්වා කමිෂන් ඩිස්කවුන්ට් එකක් හරි ඒ වගේ මොකක් හරිත් මට හදලා දෙන්නම් මේක ප්‍රමෝට් කරත් කියලා. ඉතින් මම ඒකට ඕකේ එක කිව්වා. මොකද බෑග් එක ලස්සනයි. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ හොඳ බෑග්ස් ටිකක් තිබ්බා. ඉතින් ඒ නිසා ඉතින් ඒගොල්ලෝ මට පාටක් තෝරන්නකෝ. ඉතින් ඒ පාට තෝරලා ඊට පස්සේ මට බෑග් එක ආවා. ඉතින් හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ බෑග් එක මම අන්බොක්ස් කරලා මම මුල ටික වීඩියෝත් කරා. හැබැයි වීඩියෝ කරලා අන්බොක්ස් කරලා ඕපන් කරලා බැලුවාට පස්සේ බෑග් එක එච්චර ක්වලිටි නැහැ. ඉතින් විශේෂයෙන්ම බෑග් එක ඉස්සරහම එක ලෙදර් බෑග් එකක්. බෑග් එක ඉස්සර
ඉස්සරහ පොඩි ඩෙන්ට් එකක් වගේ නිකන් ඇබිලා වගේ ලෙදර් එක එතන පොඩක් ඩැමේජ් වෙලා තිබ්බා. ඒ වගේම බෑග් එකේ යට කකුල් හතර වගේ අර පොඩි ස්ටඩ්ස් හතරක් වගේ හයි කරලා තිබ්බේ වල නිකන් මලකඩ වගේ තිබ්බා. ඉතින් ඒ වගේම බෑග් එකේ අඩියේ පොඩි කළු පැල්ලමකුත් තිබ්බා. ඉතින් කළු පැල්ලම නම් එහෙම පිහලා යවන්නත් තිබ්බා. ඒ වුණාට අර ඉස්සරහ තියෙන පොඩක් ඇබිලා වගේ තියෙන එකයි අනිත් ටික දැක්කහම මට හිතුණා ක්වලිටි එක මදි ගෙවන ගානට කියලා. මොකද මේ බෑග්ස් ගොඩක් ගණන් බෑග්ස් වගේක්. ඉතින් ඒ නිසා මම ඒගොල්ලන්ට රීච් අවුට් කළකෝ මට ඒ පාර්ට්නර්ෂිප් එක කරන්න බැහැ. ඒ නිසා මම බෑග් එක බාර ගන්න නැහැ නොමිලේ. මම බෑග් එක ආපහු එවනවා මට මේක කරන්න බැහැ කියලා. ඉතින් ඒ නිසා දැන් ඉතින් ඒක මට තව වදයක්. මොකද මේක මට එව්වේ නොමිලේ, ගෙදරටම ඩිලිවර් වුණා. හැබැයි ඉතින් දැන් මේක රිටර්න් කරන්න ඕනේ හින්දා පෝස්ට් ඔෆිස් එකට මම අරගෙන ආවා. ඉතින් මගේ සල්ලි වලින් තමයි රිටර්න් කරන්නත් ඕනේ. හැබැයි ඒගොල්ල කිව්වා ඒ සල්ලි ගාන බිල එව්වහම මට ඒක ආපහු දෙනවා කියලා. ඉතින් ඒක ඒගොල්ල කරයි හරියට අනිවාර්යෙන්ම. ඉතින් මේකෙන් මම ආයතනයේ නම කියන්නේ, මොකද මේක ඒගොල්ලෝ මට ගොඩක් ඊමේල් එකක් එවලා තිබ්බා සෝරි කියලා. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ එහෙම ක්වලිටි අඩු වෙන්නේ නැහැ. මොන හරි ප්‍රශ්නයක් වෙලා වැරදි බෑග් එකක්, ඒ කියන්නේ මොන හරි ක්වලිටි පාස් නැති බෑග් එකක් එන්නේ නැති එහෙම කියලා. ඉතින් එහෙම වුණත් මට ටිකක් හිතුණා පොඩ්ඩක් වෙන කෙනෙක්ට වුණත් මේක වෙන්න පුළුවන්නේ. දැන් මම මේක ප්‍රොමෝට් කළා මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් සල්ලිවට අරගෙන, යාට මේ වගේ එකක් ඩැමේජ් වෙච්ච එකක් ගියොත් හරි නැහැනේ කියලා මම ඩිසයිඩ් කරා මේ පාර්ට්නර්ෂිප් එක කරන්න නැතුව ඉන්න. ඉතින් ඔයාලට පොඩ්ඩක් කියන්න ඕනේ, යූටියුබ් එකේ මං කියවනේ පාර්ට්නර්ෂිප්ස් මං එහෙම කරනවා කියලා. ඉතින් එහෙම කරාට හැම එකම බාරගන්නෙත් නැහැ. අනිවාර්යෙන්ම මම විශ්වාස කරන හොඳ ආයතන ඔයගලන්ට ගැළපෙන සහ මමත් පාවිච්චි කරන කැමති ප්‍රොඩක්ට්ස් කරන ආයතනත් එක්ක විතරයි මං වැඩ කරන්න කියලා තමයි මට මේකෙන් චුට්ටක් ඔයගලන්ට කියන්න ඕනේ. ඉතින් ආයතනය නම කියන්නේ නැතු ඉන්නා, මොකද ඒගොල්ලන් මේක වන් ඔෆ් කේස් එකක් වෙන්නත් පුළුවන් නිසා මං හිතුවා ඒගොල්ලන්ට එච්චර ඩැමේජ් කරන්න ඕනේ නැති හින්දා ආයතනයේ නම නොකියන්න. ඉතින් දැන් මේක ගිහිල්ලා ඔස්ට්‍රේලියා පෝස්ට් එකෙන් යවන්න ඕනේ. ඉතින් ඒ ටික කරලා තමයි ගෙදර යන්නේ. හරි, ඉතින් එහෙනම් මේක දැන් අරගෙන යනවා. ඉතින් පෝස්ට් කරා ඩොලර් 70ක් ගියා අහෝ බෑග් එක රිටර්න් කරන්න. ඉතින් ඒක ඒගොල්ලෝ දෙනවා කියලා කිව්වා. හරි, දැන් ගෙදර යා. හලෝ, ඉතින් මං ගෙදර ආවා. ගෙදරදී ස්ලයි ඇවිල්ලා ඉතින් එයා මට මල් එකක් ගෙනල්ලා. ඉතින් ඇත්තටම අද මම මේක වීඩියෝ කරන්නේ 14 සඳුදා. ඉතින් අද වැලන්ටයින්ස් ඩේ. ඉතින් ඇත්තටම වැලන්ටයින්ස් ඩේ එහෙම ලොකුවට අපි මුකුත් සමරන්නේ නැහැ. ඒ වුණාට එයා මට මල් එකකුයි චොක්ලට් බොක්ස් එකක් ගෙනල්ලා. ඉතින් දැන් වොෂ් එකක් දාලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නවා. ඉතින් ස්කෝලේ පොඩි ලෙසන්ස් ටිකක් ලෑස්ටි කරන්න තියෙනවා හෙට දවසට. හෙටත් මට හරිම බිසි දවසක්. පීරියඩ් පහක් තියෙනවා උගන්නන්න, පීරියඩ් හයෙන්. ඉතින් ඒ නිසා ටිකක් බිසි. ඉතින් ඒකට ලෑස්ති වෙන්න තමයි තියෙන්නේ. ඉතින් සතිය දවස් ඉතින් ඔහොම තමයි යන්නේ. ගොඩක් වෙලාවට ඉතින් පහුවෙන්දට කලින් ලෙසන්ස් හදනවා. හැබැයි මේ සමහර ක්ලාසස් මං ගිය අවුරුද්දේ උගන්නලා තියෙන නිසා ඒවයින් ගොඩක් ඒවා ආපහු මෙදා පාට රිපීට් කරන්න පුළුවන්. හරි, එහෙනම් ඔගලත් එක්ක අපෝ හවසල එකතු වෙන්න.
හලෝ, ඉතින් මන් ඩිනර් ප්‍රෙප් කරා. අද රෑට අපි කන්නේ නිකන් සැලඩ් එකක් උයි චිකන් උයි සැලඩ් ඩ්‍රෙසිං දාලා. ඉතින් ටිකක් ලයිට් මීල් එකක්. ඉතින් චිකන් එක කලින් ප්‍රෙප් කරලා තිබ්බේ, සැලඩ් එක විතරයි මං ෆ්‍රෙෂ් හදලා ගත්තේ. ඉතින් මන් දැන් ඔයාලට පෙන්නන්න මං අඹ ගෙඩියකුත් කපලා අඹ කෑල්ලකුත් දැම්මා. හරි, බලමු. ඉතින් මේ තියෙන කලින් අපි සන්නේ ප්‍රෙප් කරපු චිකන් එක, ඉතින් මේක දෙන්න බෙදාගෙන කනවා. මේ තියෙන ලොකු සැලඩ් එකක් හදාගත්තා. ගෝවා කොළ, ඇපල්, එතකොට කොරියන් ලීව්ස්, මෙන්න මේ වගේ රැඩිෂ් කෑලි, අඹ, ඇපල් ඒ ටික. ඉතින් මේක මම හදාගත්තා එක එක සෝස් වර්ග දාලා ඩ්‍රෙසිං එකක් මේ සැලඩ් එකට දාන. ඉතින් මේ ටික තමයි අපි දෙන්නගේ ඩිනර් එක.